අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රනිල් යටතේ කිසිදු ආණ්ඩුවක් පිහිටවන්න එන්නේ නැහැ මෛත්‍රී දැඩි ස්ථාවරයක රනිල් වික්‍රමසිංහ කියන්නේ රාජපක්ෂ බරුන්ගේ ආරක්ෂක කුලී හේවායෙක් අනුරගින් චෝදනා මන්ත්‍රීවරු මිලට ගැනීම ආරම්භෙයි එක් මන්ත්‍රීවරයෙකුට කෝටි 10ක් 113 හදන්න මටත් කතා කළා රාජිත කියයි අද ප්‍රථමයෙන්ම අවධානය ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි ටෙලිවිෂන් ටෙලිවැකිය අලුත් අගමැතිද අභිනව අගමැතිද කියලා හිතා ගන්න බැරිවයි ටෙලිවැකිය ආරම්භ කරන්න වුණේ අලුත් උනත් පරණ උනත් දැන් ඉතින් අගමැති රනිල් නිසා සුබපතන්නේ නැතුව ආරම්භ කරන එක යුක්ති සහගත නෑ ඒ නිසා මෙහෙම සුබපතන්නම් 6 වෙනි වරටත් අගමැති වුණ ඔබට සුබ අගමැති කමක්ම වේවා ඔබට සහ රාජපක්ෂලට අගමැති කම සුබ වනවාට කිසිදු සැකයක් නැහැ ඔබට සුබ පැතුවේ රටටත් සුබ වේවායි කිය නිමල පැතුමත් එක්කයි. නමුත් අප නිරන්තරයෙන්ම මාධ්‍ය ආයතනයක් ලෙස සිට ගන්නෙත් සිට ගත්තෙත් ඔබ සමග හෝ රාජපක්ෂලා එහෙමත් නැත්නම් සජිත්ලා හෝ අන්රලත් එක්ක නෙවෙයි. අප සිට ගන්නේ ජනතාවගේ පැත්තේ. අප සිට ගන්නේ යුක්තිය සහ සාධාරණත්වයේ පැත්තේ. අද ටෙලිවැකිය ලියන්නේ හෙට ලියවෙන්නෙත් එහෙමම තමයි. රිදෙන තැනකට රිදේවා වදින තැනකට වදීවා රිදී වැදී හෝ හැදේවා. හරි පරිස්සමින් ඇහුම්කම් දෙන්න. කොළපාට නිල්පාට රතුපාට තොප්පි දාගෙන ටෙලිවැකියටත් පාටපාට තොප්පි දාන්න හදන්න එපා. ප්‍රංශයේ හිටියා 14 වෙනි ලුවි රජුරුව. වරක් ඔහු මෙහෙම කිව්වා. රජය යනු තමා බව. ඒ කියන්නේ රජය කියන්නේ තමා කියලා තමයි ඒ වෙලාවේ ඔය ලුවි රජුරුව හිතාගෙන හිටියේ. අපේ රටෙත් බොහෝ පාලකින් තාම හිතන්නේ රජය යනු තමා. එහෙමත් නැත්නම් මම තමයි කියලයි. අද ඇත්තටම නන්දසේන ජනාධිපතිත් රජය යනු තමා කියලා හිතලා තමයි. රජය කියන්නේ මම කියලා හිතාගෙනම තමයි වැඩ කරන්නේ. රජය යනු කුමක්ද කියලම රනිල්ගේ අගමැතිකම ගැන කතා කරන්නම්. රජය කියන්නේ ජනතාවගේ පෞද්ගලික සමාජීය ආර්ථික අවශ්‍යතා සපුරාලීමට ජනතාව කලින් කලට බලය පවරන ආයතනයක්. ජනතාව කලින් කලට බලය පවරන ආයතනයක් මතක තියාගන්න. ඇත්තටම මෙය බහරයක්. බහරයක ස්වභාවය කුමක්ද? යමක් බලාගන්න බාරගන්න එක. බලාගන්න බාරගත්ත කෙනාට නෙවෙයි මූලික අයිතිය තියෙන්නේ. මූලික අයිතිය තියෙන්නේ මුල් අයිතිකරුවට. දැන් තේරෙනවද? රජය කියන බහරේ අයිතිය තියෙන්නේ නන්දසේන ජනාධිපතිට එහෙමත් නැත්නම් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එහෙම නෙවෙයි ජනතාවටයි. ඒ අනුව රජය මම කියලා හිතාගෙන වැඩ කරන්න බෑ කියන එක නන්දසේන ජනාධිපති මුලින්ම මතක තබාගත යුතුයි. දැන් බලමු අපේ රටේ ව්‍යවස්ථාව තුල අගමැති පත් කරන්න පුළුවන් කොහොමද කියලා. ඔබ ජනාධිපති ලෙස විධායක බව ඇත්ත. නමුත් රාජ්‍යයක බලයේ බෙදී යන තව තැන් දෙකක් තියෙනවා. එකක් පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය. නීති සම්පාදනයයි පවත්නා නීති වෙනස් කිරීම හෝ අවලංගු කිරීම තමයි මේ පාර්ලිමේන්තුවේ මත නැත්තම් ව්‍යවස්ථාදායකයේ මූලික අරමුණ. එහෙම නැත්නම් ඔය අපේ පාර්ලිමේන්තුව වගේ ගුටි ඇන ගැනීම බඩ පිරෙන්න පිනට කාලා ගෙදර යහම එහෙම නෙමෙයි. ඊළඟට තියෙන්නේ අධිකරණය. පාර්ලිමේන්තුව පනවන නීති අර්ථ නිරූපණය සහ යුක්තිය පසිඳලීම අධිකරණයේ කාර්යය. නමුත් අවාසනාවකට ලෝකේ වැඩිම බලතල තියෙන විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන්නේ අපේ රටේ. ඇත්තම කිව්වොත් අධිකරණයට සහ පාර්ලිමේන්තුවටත් ඉහළින් තමයි අපේ විධායක ජනාධිපති ක්‍රමයේ තියලා තියෙන්නේ. නඩුත් අහලා දඬුවම් දෙන්න තනි පුද්ගලයෙකුට පුළුවන් නම් කුමකට එරට අධිකරණය විනිසුරුවන් කියන ප්‍රශ්නය අහන්නම වෙනවනේ. එහෙම හිතාගෙන ලෝකයේ තුල වැඩ කළ හොඳම උදාහරණේ හිට්ලර්. නාසි ජර්මනියේදී හිට්ලර්ගේ නීතිවලට ගරු කළේ දඬුවමට බයේ. එනිසා ජර්මන් ජනතාව දුක් විඳයද. ඇත්තටම අප නීතියට යටත් යුත්තේ නන්දසේන ජනාධිපති පනවන නිසා ඊට බය නම් නෙවෙයි. සදාචාරයට අනුව නීතිය බැලූ බැල්මට සාධාරණ නම් ඒ බව පේනවා නම් අප නීතියට ගරු කළ යුතුයි. දැන් සදාචාරය කියන්නේ කුමක්ද?
දැයි විමසලම රනිල් අගමැති ගාවට යමු. සදාචාරය කියන වචනය හරි ගැඹුරුයි. රටක සදාචාරය කියන්නේ යහපැවැත්මට ඇති විනය. නීතියේ පරමාධිපත්‍ය යුක්තිගරුක බව සාධාරණත්වය රටක සදාචාරයේ මූලික සාධක. දැන් බලමු රනිල්ව අගමැති කරපු එක සදාචාර සම්පන්නද කියලා. මේ පත්කිරීම කළ නන්දසේන ජනාධිපතිම සදාචාර සම්පන්න නැහැනි. ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා. තාමත් ජනාධිපතිකමේ සිටීමම සදාචාර සම්පන්න නැහැනි. ඒ කියන්නේ ජනාධිපති ලෙස ගත් වැරදි තීන්දුව තීරණ ගැන බැලුවත් තාම ඉන්න සදාචාර අයිතියක් නැහැනි. එහෙම එකේ මේ පත්කිරීම සදාචාර සම්පන්න වෙන්න විදිහක් නෑ බැලූ බැල්මටම. රනිල් කියන්නේ පක්ෂයත් පැරදිලා තමන්ගේ ආසනයත් පැරදිලා අන්තිමට ජාතික ලැයිස්තුවෙන් බලයට ආ කෙනෙක්. ඒක පැත්තක තියමුකු. ඇත්තටම ජනාධිපතිට අගමැතිවරයෙකු පත් කරන්න පුළුවන් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්න පුළුවන් කෙනාව. තාම පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට තියෙනවා කියලා කිව්වේ නෑනේ කවුරුත්. සමහර විට දැනටමත් කියලාද දන්නෙත් නැහැ. මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය තනතුරු මැති ඇමතිකම් අතයට මුදල් ගනුදෙනු වලට ගහපු බල්ටි අපි දන්නවනේ. අතයට මුදල් ලැබෙනවා නම් ජාතිය ආගම රට ගොඩ ගැනීම ගොඩ නැගීම වගේ කතා කියලා පපුවට හත්තට වතාවක් තලාගෙන බල්ටි නෙමෙයි උඩුකරනම් බිමකරනම් පවා ගහලා රනිල්ට අත උස්සාවි. ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද පොහොට්ටුවේ අය රනිල්ට අත උස්සන්නේ කියලානේ. රනිල්ව පරාජය කරලා ගෝඨාභය රාජපක්ෂට බලේ එන්නෙම කොහොමද කියලා මතක් කරගන්නකෝ. රනිල් තමයි මහ බැංකු හොරා. හම්බන්තොට වරාය චීනයට වික්ක එක. මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කළ කෙනා. පාස්කු බෝම්බේ පුපුරනකොට හිටපු අගමැති. ඇමරිකන් කාර්යයට රට විකුණන්න MCC ගිවිසුම් ගහන්න ගිය කෙනා. තව ඈතට ගියොත් බටලන්දත් ඔය කට්ටිය නිතර මතක් කළා. පොහොට්ටුවේ අය තව මොනවද අප්පා නොකිව්වේ? දැන් බුරාගෙන හපාගෙන පැනගෙන ඉන්න එපා හොඳේ. රනිල්ව නැත්තම් ඔහේව අගමැති කරන්නද කියලා අහගෙන ඉන්නත් එපා. සජිත්ලා අනුරලා මගහැරිය නිසානේ, පරක්කු වුණ නිසානේ මෙහෙම වුණේ කියලාත් බුරාගෙන හපාගෙන ඉන්න එපා. මේ අප කියන්නේ හිතට එකඟව. දැන් ඇත්තටම දැනට තියෙන බහුතරය මතනම් රනිල්ට දෙන්නේ, රනිල්ට දුන්නේ. ඇයි අනුරට දෙන්න බැරි? රනිල්ට ඉන්නේ රනිල් විතරයිනේ පාර්ලිමේන්තුවේ. එක්කෙනයිනේ ඉන්නේ, ඒකත් ජාතික ලැයිස්තුවෙන්නේ. ඉතින් එහෙම බැලුවම අනුරලට තුන් දෙනෙක්ම ඉන්නවනේ නේද? අනුරල පමා වුණා ඉල්ලන්න. ඒකද හේතුව? ඇත්තටම රනිල්ට දුන්න එකට කැමති අය කියන්නේ රනිල් තමයිලු ජාත්‍යන්තර එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කෙනා. සමාජ මාධ්‍ය තිබුණ විහිළුවකින්ම මේ කතාවට උත්තර දෙන්නම්. දැන් ඕනේ ලෝක බැංකුව මංකොල්ල කන්න පුළුවන් අයෙක්ලු. අඩු අර්ජුන් මහේන්ද්‍රන් විතරයිලු. එයාටත් එන්න කියනවාද කියලා අහලා තිබුණා. ඇත්තටම රනිල්ට බඩගින්න නිවන්න යම් උත්සාහයක් ගන්න පුළුවන්. ඒක අපි ඍජුව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි රනිල්ටත් ලෝක ධනේශ්වර කඳවුර ඇතුළට යන්න වෙනවා, රින් ගන්න වෙනවා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනේශ්වර කඳවුර තුළට ගියත් අනිවාර්යෙන්ම කොන්දේසි වැටෙනවා. එක තමයි පටි තද කරන්න වෙනවා. දෙක කප්පාදුවට යන්න වෙනවා. තුන බදු වැඩි වෙනවා. හැබැයි මේ හැම එකක්ම එන්නේ ධනේශ්වර මිතුරන්ට නෙවෙයි, සාමාන්‍ය ජනතාවන අපටයි. තෙල් ගෑස් ඉන්ධන ආහාර ගන්න මාස කීපයකට හරි රනිල්ට බැරි වෙන එකකුත් නැහැ. ඒ වගේමයි දැනට තියෙන 20-19 රිවර්ස් කරලා 21 ගේන්නත් සමහර විට රනිල්ට හැකි වේවි. නමුත් එකක් ස්ථිරයි, ඒක අගමැති රනිල්ට කරන්න බැහැ. මොකක්ද? කවදාවත් රාජපක්ෂලට දූෂිත මිනිමරුවන්ට රනිල්ට දඬුවම් දෙන්න බැහැ. දුන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. රනිල් දන්නවා කල් මරණ විදිහ. දේශපාලන මිනිවලේ මිහිදන් වෙලා හිටපු රනිල්ට දැන් මරණයෙන් නැගිට්ටට පසුව ආයේ දේශපාලන මරණයක් අත්වීම ගැන බියක් නැහැ. මොකද රනිල් නැගිට්ටේ මරණයෙන්. ආයි මරණ එක රනිල්ට අමුතු දෙයක් නෙමෙයි. ඇත්තටම මේ වෙලාවේ රට රකින්නවා වගේම රාජපක්ෂලව රැක ගැනීමත් වැදගත්. ඒ සඳහා හොඳම රාජපක්ෂ ආරක්ෂකයව තමයි මේ මිනිවලෙන් නැගිටලා රාජපක්ෂ මිතුරු ටික එළියට ගත්තේ, ඒ අගමැති රනිල්. වෙනසකට ඇත්තේ ඇඳුම විතරයි. රනිල්
ටයිකෝඩ් දානවා පේන්න සාටකියේ නැහැ. දැන් රනිල් රාජපක්ෂලාගේ ප්‍රධාන ආරක්ෂකයා වනු ස්ථීර වශයෙන්ම නියතයි. ඇත්තටම දැන් අපේ පාර්ලිමේන්තුවේ හැදෙන්නේ කෘතිම විකෘති බහුතරයක්. මේ බහුතරය අනිවාර්යයෙන්ම සල්ලි මැති ඇමති තනතුරු සේම අනාගත රාජපක්ෂලව සුරකීමද පදනම් කරගත් විකෘතියක් වනු නොඅනුමානයි. කොහොම වුණත් අනුරල සජිත්ලත් කල්පනා කරමින් හිටියේ මේ විනාශයට කරගහලා විනාශ වෙනවට වඩා තව මාස කීපයක් කවුරු හරි කරගහපුවාවි කියලානේ නේද? මෙහි ඇති බරපතලම අභියෝගය දැන් ඇත්තේ සජිත්ට. සජිත් එදා රනිල්ව හුදකලා කරලා UMP බලය ඇල්ලුවා වගේම සජිත්ව හරි ඉක්මනට තනි වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ සජිත්. සමහර විට ඔයා විතරක් පක්ෂේ ඉතුරු වෙන්නත් පුළුවන්. රනිල් එහෙම හොඳ ගේම් කාරයෙක්. ඒ වගේම රාජපක්ෂලගේ ගිනිගත් දේපලවලටත් රනිල්ගේ ආණ්ඩුවෙන් වන්දි ලැබෙන්නත් පුළුවන්. කෙසේ නමුත් රනිල් අගමැතිකම බාර අරගෙන අද මාධ්‍යට කිව්වා බොහෝ වෙලාවට මාධ්‍යත් මේ හදපු ભેදවලට වග කියන්න ඕනි කියලා. හොඳයි මාධ්‍ය 10%ක් වග කියන්න ඕනි කියලා හිතමුකෝ. ඔබ ඇතුළු දේශපාලනඥයින් 90%කට යහා වග කියන්න ඕනේ. කොහොම වුණත් දේශපාලන මිනිවලින් නැගිටපු ඔබට මිනිස්සෙකු වීමට අවස්ථාව තියෙනවා. භූතයෙකු වෙලා අතුරුදහන් වෙනවද කියලාත් තීරණය කරන්න පුළුවන්. ආර්ථිකයේ ගොඩගන්න දරන උත්සාහයන් වලට අමතරව ඔබේ මිතුරු අර්ජුන්ගේ ඉඳලා රාජපක්ෂලාගේ හොරුන් අල්ලන්න ඔබ හොරෙක් නෙමෙයි කියලා පුළුවන් නම් පෙන්වන්නකෝ නේද? කොහම වුණත් මේ වෙලාවෙත් මතක් වුණේම අර හිරගෙදර ඉන්න රංජන් කියපු කතාව. ගෝඨාභය මහත්ය, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ යාළුව. රජසජිත් ප්‍රේමදාස මහත්තයාගේ හොඳ යාළුව. කාගේ හොඳ යාළුව? සජිත් මහත්මයාවත් ගෝඨාභය මහත්තයා අල්ලන්නේ නැහැ. රනිල් මහත්තයාවත් ගෝඨාභය මහත්තයා අල්ලන්නේ නැහැ. ගෝඨාභය මහත්තයාවත් සජිත් මහත්තයාවත් රනිල් මහත්තයාවත් අල්ලන්නේත් නැහැ. සජිත් මහත්තයා ගෝඨාභය මහත්තයා සජිත් මේ රනිල් මහත්තයාවත් මහින්ද මහත්තයා අල්ලන්නේත් නැහැ. මහින්ද මහත්තයාවත් අර තුන් දෙනාව අල්ලන්නේ නැහැ. ඒක තමයි මේ ලංකාවේ දේශපාලනය. මේ සියලු දෙනා එක පොකුරේ එකට ඉස්කෝලේ ගිය එකට කාපු බීපු කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න බෙස්ට් බඩිස්ලා. රනිල් අගමැති කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් තීන්දුව එදා මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධීව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමට ගත් තීරණය හා සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ දෙදෙනාම අද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙකක් විතරයි. අද උන් විශ්වාස කරන්නේ කවුද? ගෝඨාභය විශ්වාස කරනවා රනිල්ලු, රනිල්ලු විශ්වාස කරනවා ගෝඨාභයව. 2018 ඔක්තෝබර් මාසයේ සිදු කුමන්ත්‍රණකාරී ආණ්ඩු ඇටවීමට වඩා වෙනස් වෙන්නේ කොහොමද මේක? මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ප්‍රතිපාක්ෂිකයව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරා. 2015-19 කාලේ මහා බැංකුවේ මහා මංකොල්ලේ සිදු කරපු මහා මුලකරු රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කරන්න කියලා තමයි ගෝඨාභය රාජපක්ෂලා ඡන්දිල්ලුවේ. ඒ විතරක්, පාස්කුපහාර කැන්ට දඬුවම් දෙන්න අරමුණෙන් තමයි රනිල් වික්‍රමසිංහල පරාජයට පත් කරලා ගෝඨාභය රාජපක්ෂලා බලය ගත්තේ. රනිල් වික්‍රමසිංහ හැමදාම රාජපක්ෂලාගේ ආරක්ෂාවේ කුලි හේවාය. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්ම මාධ්‍යකරණ යෙදුණු ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර. දැන් රනිල් වික්‍රමසිංහ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට වග උත්තරකරුවන් හැටියට ගෝඨාභයලාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ලෑස්තිද? සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කරා කියලා පෞගේ කාලේ පුරාම කිව්ව ගෝඨාභය රාජපක්ෂලා. රනිල් වික්‍රමසිංහ එම සුදු වෑන් සංස්කෘතියේ නිර්මාතෘ වරුන් එක්ක කරටත දමා ගැනීම මතක තබා ගන්න. හැමදාමත් මේ රනිල් වික්‍රමසිංහ මේ රාජපක්ෂලාගේ ගැලවුම් කරුව. 2015 දීත් මුළු ජනවරමම පාවා දුන්නේ රනිල් වික්‍රමසිංහ. පරීක්ෂණ යට ගැහුව, නිලධාරීන්ට බලපෑම් කරා, සමහර නඩු දාන තිබුණ අවස්ථා මගහැරියා. රනිල් වික්‍රමසිංහගේ සුවච කීකරු ගෝලයෝ ගාමිණී සෙන්රත් ගෙදර හංගගෙන හිටියේ. පොලිස් ඇමති ඒ වෙලාවේ හැම වෙලාවෙම මේ කණ්ඩායම් දෙකක් පවුල් දෙකක් යාළුවෝ දෙන්නේ කැටියට ආරක්ෂා වෙච්ච කණ්ඩායම්. අදත් විත්තියට මෙහෙත් වෙලා හිටියේ කවුද? රාජපක්ෂ පවුල. හැබැයි රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? තමන්ගේ ඇඳිවත පවා උනා දමා ආරක්ෂක කුලී හේවායා හැටියට කටයුතු කරන්න පටන් ගන්න තිබේ. දෙන්න මාලිගාවක් ඇතුළේ එකතු වෙලා කරට අත දාගෙන යාළුයි අපි යාළුයි කියලා රට පාලනය කරන්න ආදල. මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවේදී අර්ජුන මහේන්ද්‍රනු සිංගප්පූරුවට කියලා කණින් ඇදගෙන එනවා කියලා කිව්වා. දැන් මහේන්ද්‍රන්ගේ යාළුවා හරිද අගමැති බවට පත් කරා. කවුද ගෝඨාභය රාජපක්ෂ කිව්වේ? මෙම අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කියලා ඒ ගෝඨාභය රාජපක්ෂ කිව්වේ. මේ අර්බුදය රනිල් වික්‍රමසිංහලා විසින් නිර්මාණය කරලා ද අර්බුදයක්, ඔහුගේ කර්මතාවකි. ඒ නිසා අර්බුදේ පීත්‍රවරු මේගොල්ලෝ. මේගොල්ලෝ තවත් මේ අර්බුදේ තීව්‍ර කරන අරමුණට සමනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සිටින කිසිදු ආණ්ඩුවක තමන් ඇතුළු නිදහස් පක්ෂය තනතුරු සහ වගකීම් දරන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ දින මාධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙනුත් ඒ වගේම අග්‍රාමාත්‍ය නව රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙනුත් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ආරාධනා ලැබිලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමෙන් පසුව හදන ආණ්ඩුවේ රජයට සහයෝගය සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ගත් තීරණය තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කර රජයේ කිසිම ආකාරයකින් අපි කොටස්කාරයෙක් වෙන්නේ නැහැ කියන එක. ඒ අනුව අපි රජයේ අමාත්‍ය ධූර අරගෙන එහෙම නැත්නම් වෙනත් තනතුරු අරගෙන කිසිසේත්ම රජයේ කොටස්කාරයෝ වීමට සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තු වෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමේ ක්‍රමවේදය තුල සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු සිදු වෙලා නැහැ. ඊයේ හදිසියේම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නා. එවැනි යෝජනාවක් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග කිසිදු සාකච්ඡාවක් කළෙත් නැහැ. මේ තත්ත්වය තුල තමයි අපි තීරණය කළේ අපි රජයේ කොටස්කාරෝ වෙන්නේ නැtei කියන එක. රනිල් වික්‍රමසිංහ යනු ටයිකෝට් ඇඳගත් බැසිල් රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ පාලන තන්ත්‍රයේ හොඳ දෙයක් කරනවා නම් ඒකට සහයෝගය නොදී ඉන්නකෝ. එහෙම නැත්නම් අර පටු දේශපාලන කණ්ණාඩියෙන් බලලා වෛරී දේශපාලනයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපි පක්ෂ 10 එකමුතුවට අයත් මන්ත්‍රීවරු අපි සියලු දෙනාම විරුද්ධ පක්ෂයේ ඉඳිමින් අපේ ස්වාධීන කණ්ඩායමක් හැටියට විරුද්ධ පක්ෂයේ ඉඳිමින් ආණ්ඩුවේ යහපත් පියවර එනවා නම් අපි ඒවට අවශ්‍ය සහයෝගය දෙනවා. හැබැයි ඕගොල්ලන්ට ඔක්කොම දෙන්නම් මට හැබැයි MCC එක දෙන්න වෙනවා. ඕගොල්ලන්ට අපි කන්නක් දෙන්නම් බොන්නක් දෙන්නම් රටෙන් භාගයක් විකුණන්න වෙනවා. ඈ මෙන්න මේ වැඩ ටික මට පාවල දුන්නොත් තමයි ඉන්දියාවට මේ ටික දුන්නොත් තමයි මට ඕගොල්ලන්ට කන්න දෙන්න පුළුවන් බොන්න දෙන්න පුළුවන් පාරේ තෙල් දෙන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්න ඇති වෙනකොට සමාජයක් වුණත් ඕන කුදයක් දීලා හරි කමන්නේ අපිට කන්න දීපන් කියලා විෂම මනසකට වැටෙනවනේ. අන්නේ විෂම මනස ඇති කරෝලා ඒක පාවිච්චි කරලා අන්නේ දීර්ඝකාලීන පාවාදීම හානිය මේ රටට කරන්න හදනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. අපිට බයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මේ සුක්කානම අරගෙන මේ ලෑස්ති වෙන්නේ බැසිල් රාජපක්ෂට ගහන්න බැරි වෙච්ච මැච් එක ගහන්නද? මගේ අදහස නම් බැසිල් රාජපක්ෂ කියන්නේ සාටකේ දාන රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ. විපක්ෂයේ දේශපාලන පක්ෂ කල්මරමින් ඇල්මරුණු ආකාරයෙන් ප්‍රතිචාර දක්වපු නිසා මේක තවදුරටත් කඩාකප්පල් වුණා. ඒ ප්‍රතිඵලයේ විදියට හදිසි අගමැතිතුමාට ඉවත් වෙන්න වෙද්දී හිටපු අගමැතිවරයාගේ කල්යාණ මිත්‍රයෙක් විදියට සැලකෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මේ තනතුරටපත් වෙලා තියෙනවා. එතුමා බොහෝ කාටුන් ශිල්පීන් කියන විදියට සාටකෙන් ටයිපටිය පැල හදාගෙන අද අගමැති ධූරේ වාඩි වෙලා තියෙනවා. සමගි ජනබලවේගය නව ආණ්ඩුවේ කිසිදු ඇමති ධුරයක් බහරගන්නේ නැති බවද එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සාමාන්‍යයෙන් අගමැතිවරේ පත් වෙච්ච ගමන් අපි ඉතිහාසයේ දැක්කවා වහාම කැබිනට් මණ්ඩලේ පත් කරනවා. දැන් කියනවා කැබිනට් මණ්ඩලේ ටිකක් පරක්කු වෙලා පත් කරගන්න. ඇයි 113 නැහැ කියලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මන් සමගි ජනබලයේගෙන් 20ක් අරන් එනවා කියලා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආණ්ඩුවේ අපේ කිසිම ඇමතිකමක් නොගන්නා බව අපි තමුන්නාසල් ප්‍රකාශ කරනවා. අපි කියනවා පැහැදිලිවම සර් ෆේල් වගේම රනිලුත් ෆේල්. වික්‍රමසිංහ තාත්තා දුන්නට නම රාජපක්ෂලා දීලා තියෙන්නේ රාජපක්ෂ කියලා. ඉතින් රනිල් රාජපක්ෂ දැන්. දැන් මට ආරංචි කෝටි ප්‍රකෝටි ගණන් රාජපක්ෂගෙන් හම්බ කරගත්ත විදේශගත වෙලා ඉන්න එක ව්‍යාපාරිකයෙකුත් මෙහෙ ඉඳගෙන ආයුධ නැව් පිටින් තියාගත්ත ඒ ව්‍යාපාරිකයත් එක්කහු කරලා දැන් ඩොලර් වලින් සල්ලි ගේනවා ලංකාවට. මොකටද අපේ මන්ත්‍රීවරු බාගන් දැනට වට්ටම තියෙන්නේ කෝටි 10යි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා මේ කිව්වා ඊයේ මේ 113 පෙන්වන්න පුළුවන් බෞද්ධ. එයා මටත් කතා කරලා තියෙන 113 හදන්න. මං ඇහුවා ඔයාට 113 තියෙනවද කියලා. තියෙනවයි කිව්වා. ඉතින් එහෙනම් මට මොකෝ කතා කරන්නේ? 114ක් ඕනේ නැහැනේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බහරගත්තේ කිසිවෙකු එම තනතුර බහරගත්තේ නැති නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරියවසම් මහතා පවසනවා. ජනාධිපතිවරයා විසින් සිය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ප්‍රධාන පක්ෂවලට ඉල්ලීමක් කර අග්‍රාමාත්‍ය ධුරය බාරගන්න කියලා. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු මේ අග්‍රාමාත්‍ය ධුරය බාරගන්න කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. මේ අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකයා මේ අග්‍රාමාත්‍ය ධුරය බාරගන්න තීරණය කර යම්
නිශ්චිත කාල වකවානුවකට මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට මුහුණ දීම සඳහා. මේ අභියෝගය බාරගත්තාම කවුරුවත් ඒකට බාරගත්තේ නැත්නම් මේ අභියෝගය බාරගත්ත කෙනාට දැන් සහයෝගය දෙන්න. අත්ත වශයෙන්ම කියනවා නම් මම රංජන් රාමනායක වෙනුවෙනුත් මම පිළිහිටිනවා. මොකද ඔහු කියපු දේවල් සහ ඔහුගේ මතය හරි දේවල් ඇති වැරදි දේවල් ඒක වෙනම ප්‍රශ්න. හැබැයි මීට වැඩිය පුද්ගලයෝ නිදහස් වෙලා තියෙනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මම වර්තමාන අගමැතිවරයාට කියනවා පැහැදිලි කරලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද දසරාවේ ධර්මය අනුගමනය කරමින් මේ රට පාලනය කරනවා නම් මං හිතනවා මේ රට ගෙනියන්න පුළුවන් ඉදිරිදිකේ කරදරයක් නැතුව කොච්චර දෙව්දත්තුරු හිටියත් කොච්චර කෝකාරිකෝ හිටියත් කොච්චර කේවට්ටෝ හිටියත් මම රණිල් වික්‍රමසිංහ මහත්තයාට කියන එකම දේ තමයි ගප්ප වගකීම හරියට ඉෂ්ට කිරිල්ල රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක ආසනයයි ජනතා විමුක්ති පෙරමුණට ආසන තුනයි. එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඉල්ලීමට කලින් අවධානය යොමු කළ යුතු වෙනවා ජනතා විමුක්ති පෙරමුණට. එවන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ නිසායි අපි කියන්නේ මේක දේශපාලන සදාචාරයට විරුද්ධයි කියලා. එතුමා පත්වෙච්ච උණුසුම යන්නටත් කලින් ඇමරිකානු තානාපතිනිය ඇතුළු කොට ඇති විදේශ බලවත් රාජ්‍යවල තානාපතිවරුන්ගේ රාජ්‍ය නායකයින්ගේ ආශිර්වාදයක් ලැබුණා. ආර්ථික අර්බුදයෙන් විසඳීම සඳහා එකාවන්ව කටයුතු කරලා සහයෝගයෙන් සමාධානයෙන් අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කරාවේ කියලා. මොකද එහෙම නොකරොත් එහෙම අපි කබලෙන් ලිපට වැටිලා මේ රට තවත් මහා විනාශකාරී තත්ත්වයකට ඇද වැටෙන බව අපිට හොඳටම විශ්වාසයි. අස්සයා ගිහිල්ලා ඉස්තාලය ඇතුළට බූරුවක් දාලා වහලා දැන් දැන් බූරුව දුවන හැටි බලන් ඉන්නවා අපිට. පිස්සු නටනවා. මේ පිස්සු එකක්වත් නටන්නේ රට ගැන හිතලා නෙවෙයි, පක්ෂ ගැන හිතලා, පුද්ගලයාගේ පැවැත්ම ගැන හිතලා. ඒකන්ද මේක ජනතාව තේරුම් ගන්න ඕනේ. මේක වෙනස් වුණොත් තමයි ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට වෙන්නේ. අජිත් පෙරදාස මහත්මයා ගෝටා ගෝ හෝම් ඒ සටන් පාටයත් එක්ක ඉඳිමින් තමයි අගමැති ධූරය බාර ගන්න කියන පණිවිඩය ඇරි. ඒකෝ අපි දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ සටන් පාටේ ඉඳිමින්ද කටයුතු කරන්න කියලා. මේ කිහිප දෙනෙක් රකින්න පවුලක් රකින්න හොරු රකින්න ගෙදර යණ්ඩයි කියන ගෝඨාභය ආරක්ෂා කරන විසඳුමක් මේ රටේ පැල කරන්න බෑ. ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා එකතු වුණොත් මොන වගේ වෙයිද? මොකද ඉතින් කැසිකිලියයි වැසිකිලියයි එකතු වුණා වගේ තියෙයි. වෙන අමුතු දෙයක් වෙන්න එකක් නැහැ. මේ සමහර වෙන්න අගමැතිවරු මේ ජනාධිපති තියාගෙන පාරිශුද්ධ ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙනවායි කියලා කියන්නේ ගණිකා නිවාසක ඉඳන් පරදාර සේවනය ගැන බණ කියන ගබන් උපාසකලාගේ තත්ත්වය තමයි අපිට දකින්න ලැබෙන්නේ. සියුත් උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. ඔබට සෝදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.